මේ සම්මන්ත්‍රණයේ අතිරේකය තමයි පුතාලට ලැබෙන්නේ පොළව. එතකොට අද කට්ටිය අරන් යනවා මේ පෘථිවිය ඇතුළට. බලමු පෘථිවිය ඇස්සේ මොනවද දියේ. එසතස ලස්සන ලස්සන වීඩියෝස් එකක් සූදානම් කරන් තියෙනවා. අපි ඒකත් බලමු. හොඳයි. එහෙනම් අපි ඊට බලමු තවත් මොනවද අවල ලැබෙන්නේ. රයිට්. පොළවේ හරස්කඩ. මේක පිළිබඳවත් අපි තොරතුරු කතා කරනවා. එහෙනම් මේ කරුණු කාරණා ටිකත් එක්ක ඔයාලගේ සම්මන්ත්‍රණය පටන් ගන්නවා ගන්න පේපර් එක. රයිට්. පළවෙනි ප්‍රශ්නේ. එක ප්‍රශ්න පත්‍රයට අදාළ මම ඔයාලට ගෙනලා දෙනවා කෙටි ක්‍රම ගොන්නක්. කෙටි ක්‍රම ගොන්නක් අරන් එනවා. රයිට්. අපි යන් එහෙනම් බලමු. හරි. එවනම් ඔයාලට මෙතන පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න සියල්ලටම ඔයාලට දාලා තියෙනවා අපේ वेबसाइट එතකොට फेसबुक लिंक එක දාලා තිනවා वेबसाइट එක දාලා තිනවා टेलीग्राम එක දාලා තිනවා ඒ लिंक ඔක්කොම ඔයාලගේ चैट बॉक्स එකට දාලා තිනවා එතනින් ගන්න අලුතෙන් එක තුන පුතාලා ක්ලාස් එකේ ඉන්න අය නම් ප්‍රශ්න නැහැ ඒගොල්ලෝ ගාව මේවා තියෙනවා හොඳයි මෙවැනි සංඛ්‍යා රටාවක් අපි කොහොමද මේක අධ්‍යයනය කරන්නේ දැන් බලමු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයයි එතෙන්දි කියනවා මෙම සංඛ්‍යා රටාවේ හිස් තැන් වලට දැන් ඔයාලට දෙන්න පුළුවන් පුතේ මේ වගේ හිස් තැන් දෙකක් එතකොට මේ වගේ ඉස්තන් දෙකක් ගැන හොයන්න කලින් මේ මෙතන තමයි අපිට දීලා තියෙන චාන්ස් එක. එහෙනම් අපි මේක පරතරය මොකද්ද කියලා බලමු. මේ පරතරය ඉස්සෙල්ලාම බලන්න කලින් අපි කරන්න ඕන මේ 231න් 224ක් අඩු කරගන්න. මේ 24 අඩු කරාම ළමයි අපිට පරතරය එනවා 7ක්. එහෙනම් පළවෙනි 7 හොයාගත්තා. දැන් ඊට පස්සේ 231කට මේ 7 එකතු කරන්න. එතකොට පළවෙනි ඉස්තන් අපිට ලැබෙනවා 238. එහෙනම් 238ට 7ක් එකතු කරපුවම 245යි ඒකටත් 7ක් එකතු කරගන්න. ඇයි ඒ? මේ සංඛ්‍යා රටා 7ෙන් 7 යන රටාව. ඔයාලා පාවස්සලට එනකොට 6 7 8 9 මෙන්න මේ කියන සීළු සංඛ්‍යා රටා සම්පූර්ණ කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඔයාලට ඒ ටික එකතු කරපුවම 252ක් එනවා. පැහැදිලිද? රයිට්. මේ සංඛ්‍යා රටාව හරි. මගේ හරි. ओके बताइए ना मैं संख्या रटा वाला के हारी एना उत्तर है इराक के अंदर दिए नोन देशीय 63 सह देशीय 50 ओके बताइए उत्तर है इराक के अंदर दिए नोन देशीय 63 सह देशीय 50 देख एना अभी आना देवन प्रश्न है अभी आना देवन प्रश्न है बताइए දියති කඩදාසිය පළමු රූපයේ ආකාරයට දෙකට නවා දෙවන රූපයේ ආකාරයට කපාගත් විට මොකද්ද ලැබෙන්නේ කියලා. එතකොට මේක හරි වැදගත් මේක මම මේ ළඟදී 4 වසර පුතාලට කරා. මේකෙදි වෙන්නේ මෙහෙමයි. තමයි මතක තියාගන්න අපි මේ වගේ පේපර් එකක් ගත්තොත් මේ පේපර් එකේ නමන්න කියන විදියට නමන්න. මෙන්න මේ ඊතලේ දාලා දිනු මේ පැත්තට. ඔන්න බලා ගන්න. මේ නැමුම් ධාරයේ තියෙන පැත්තට නමන්න. මේව නම්පුවාම අපට ඉතිරි වෙන්නේ මෙන්න මේ මැද රේඛාව තමයි නැමුන්දාරේ. මේ මැද රේඛාව තමයි නැමුන්දාරේ. එතකොට මේ පැත්තේ ඉඳන් මෙහෙම කැපුවත් ළමයි අපට එනවා ලොකු ත්‍රිකෝණ එකක් සහ කුඩා ත්‍රිකෝණ දෙකක්. මේ වගේ කුඩා ත්‍රිකෝණ දෙකක් සහ ලොකු ත්‍රිකෝණ අපට උත්තරය මේ ලැබෙන ත්‍රිකෝණ ගණන 3යි. එහෙනම් මොන දෙවෙනි ප්‍රශ්නේත් හරි. තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. ගොඩක් අය නැමුන්දාරේ හරියට අඳුරගෙන නැහැ. එකයිස දෙවෙනි එකේ තීතලයක් දාලා ආයි පෙන්නේ බලා ගන්න. මේ තියෙන මේ මේ ඊතලේ දාලා මේ ආයි පෙන්නලා තියෙන මේ නැමුන්දාරේ. හන්දේ? රයිට්. එහෙනම් ඊළඟ එකට යනවා. මෙම රූපයේ එක සමාන ත්‍රිකෝණ හතරක් ලබා ගැනීමට ඇඳිය යුතු අවම රේඛා ගන්න. එතකොට ඒකෙන් ලොකු වැඩියක් කරන්න පුළුවන්. එකක් තමයි ඔන්න සඳිනවා එක රේඛාවක්. ඊට පස්සේ ආය අඳිනවා තවත් රේඛාවක් දෙකයි. ඊළවසේ ඔන්න 3යි 1යි 2යි 3යි එහෙනම් රේඛා 3ක් ඇඳපු ගමන් පුතේ මේකේ හැදෙන පතරම තමයි මේකේ හැදෙන පතරම මේකට අපි කියන පතරමක් කියලා. ඒ පතරම කියලා අපි අදහස් කරන්නේ ළමයි චතුස්තලයේ පතරම. තේරුණාද? එතකොට චතුස්තලයේ පතරමත් එක්ක තව ප්‍රශ්නයක් ඉස්සරහට එනවා. එහෙනම් මේක ඇඳිය යුතු අවම රේඛා ගණන 3යි. දාගන්න හරියක් අවම රේඛා ගන්න 3යි. ඔකේ. රයිට්. මේ විදියට මේක ඇතුලෙන් මේ මැදින් තවත් ත්‍රිකෝණයක හැඩේ එන්න රේඛා 3ක් ඇඳගත්තා නම් මේක සමපාද ත්‍රිකෝණ 3ක කාණ්ඩයකට වැටෙනවා.
එතකොට මේක ඇවිල්ලා චතුස්තලයේ පතරම මේ කියන තැන් වලින් මේක නමල හැදුවොත් හැදෙන්නේ ළමයි මොකද්ද හැදෙන්නේ මෙතන හැදෙන්නේ චතුස්තලය ත්‍රිමාණ හැඩයක් ඔබගේ අතට එනවා මේක ප්‍රැක්ටිස් කරලා බලන්න ඕකේ රයිට් එන ඇදියතු අවම රේඛා ගන්න 3යි එන ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා අප බලමු බෙදීම බෙදීම එකතු කිරීමේ ලකුණක් වගේ එතකොට එකතු කිරීමත් අර කුරුස ලකුණක් වගේ දීලා තියෙනවා අප බලමු මේ කොහොමද හදන්නේ කියලා රයිට් හොඳයි බලා ගන්න මෙන්න මෙතන 155 මෙන්න මේ සංකේතයට අදාළව ප්‍රශ්නේ මොකක්ද කියලා තියෙන්නේ එකතු කිරීම එහෙනම් ඒ සංකේතයට ඉස්සල්ලාම ළමයි ඔයාලා ආදේශ කරන්න කටකොලයක් හරි අරගෙන මේ ගාන ලියාගෙන මේ මෙතන එකතු කිරීම දාගන්න ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ සංකේතය මේ සංකේතයෙන් කියනවා මේ මෙතන බෙදීම එහෙනම් බෙදීම කියලා ඒක උඩින් හරි දාගන්න ඕන පේපර් එක ඊට පස්සේ අපි කරන්නේ මේ පළවෙනි කතාව දැන් විසඳනවා. ඒ කියන්නේ 155යි 45යි එකතු වුණාම අපට එනවා 200. ඊට පස්සේ කියනවා මේ 200 බෙදන්නලු 5. එහෙනම් 200 බෙදනවා 5. 200 5න් බෙදපුවාම අපට උත්තර එනවා 40. හැබැයි අහලා තියෙන උත්තරේ 40යි කියලා දීලා නැහැ. 40 හැදෙන හැටි හොයන්න ඕන. තේරෙනවනේ? 40න් 10ක් කඩනවාම 30යි. පළවෙනි උත්තරේ ගන්න බෑ. එහෙනම් දෙවෙනි උත්තරේ 10වරක් 4 40යි. අන්න 40ාවක්. ඕකට තුන්වෙනි එකත් බලමු. තුන්වෙනි එක 10යි. 10 10 10 20 ඒක ගන්න බෑ එහෙනම් අපට වන උත්තරේ 40 මෙන්න මේ හිස් කොටුවට එන සංඛ්‍යාව මෙන්න මේ හිස් කොටුවට එන්න ඕන සංඛ්‍යාව තමයි අපිට උත්තරේ බලාපොරොත්තු වෙන්නේ එහෙනම් 10වරක් 4 40 රයිට් අපි යන පස්සේනේ ප්‍රශ්නෙට ඒක නම් ලේසිම එකක් නේ දී ඇති රෝම සංඛ්‍යාවට පෙර ඒ කියන්නේ මේ දීලා තියෙන රෝම සංඛ්‍යාව ළමයි 10යි 9යි 19 එහෙනම් 19ට කලින් සංඛ්‍යාව තමයි පෙර සංඛ්‍යාව 18. එහෙනම් 18 කියලා කියන්නේ දෙවෙනි උත්තරේ. මනස ස්පීඩ් හදාගෙන යනවා වල හරි දාගන්න. ඔකේ. රයිට්. අපි තවත් ඉස්සරහට යනවා. මේක නම් කට්ටිය චුට්ටක් ස වචන වැඩි කරා. ඇයි ඒ? සමහර රටාවල මේ වචනවල පොඩි පොඩි තැනක් හඳුනා ගැනීම ගන්න ඕන. මම නිකන් මයික් එක දුන්නොත් කාටවත් දන්නේ නැහැ මයික් එක ආවේ. තෙහන්ට තෙහන් මේක රටාව කියමු පුතා කොහොමද මේක කරන්නේ සර් වයන සර් ඒ වචනේ සර් මැද අකුර තමයි සර් ඊළඟ එක ඉස්සරහට එන්නේ very good අන්න බලන්න යා කියනවා ඔන්න මැද අකුර තමයි ඊළඟේ මුල් අකුර හරි ඊට පස්සේ පුතා සර් ඒ ඒ එන වචනේ සර් මැද අකුර සර් ඊළඟ වචනේ ඒක මැද අකුර වයන්න එහෙනම් ඒක අන්න මුලට ඇවිල්ලා දිනා. එන ඊළ එකක් කියන්නේ. සර් මයන් සර් ඒ වචනේ මැද තියෙන අකුර මයන්න ඒක සර් අනිත් වචන තියෙන ඉස්සරහට යනවා. හරියටම හරි. ඒ කියන්නේ මේ සෑම් වෙලාවකම මැද අකුර තමයි අපි එහෙනම් මේ ගානට යොදාගත්තේ. හොඳයි පුතා අවසාන එකක් කියන්නේ එහෙනම්. ඊට පස්සේ මොකද තියෙන්නේ? සර් ඒකේ සර් මැද තයන්න. තයන්න ඊළඟ එක කියනවා තරම කියලා. සර් තරම එකේ මැද අකුර ර. එතකොට සර් රටය अवस्था देना පැණිබීම ලීටරයකින් මිලිලීටර 325 බැගින් වන වීදුරු 3ක් වෙන් කරගත් විට ඉතිරි වන ප්‍රමාණය කොපමණද කියලා. පැණිබීම ලීටරයකින් මිලිලීටර 325 බැගින් වන වීදුරු 3ක්. තේරුණානි? අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. හැබැයි මෙතන පොඩි ඉඟියක් දීලා තිනවා මේ. ලීටර 1ක් මිලිලීටර 1000යි කියලා දීලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕන 325 ගුණ කරනවා ළමයි 3ෙන්. ඇයි ඒ? එක බෝතලයකින් 325 ඒවා 3ක් හදන්න පුළුවන්. එහෙනම් අපි කරන්නේ 325 3ෙන් ගුණ කරාම අපට එන උත්තරය 975යි. හැබැයි මෙතන කියලා තියෙන ප්‍රකාශයේ ලීටර එකක් මිලිලීටර 1000යි. එහෙනම් 1000ෙන් ලීටර එකක් සමාන මිලිලීටර 1000යිනේ. එහෙනම් අපි කරන්නේ 1000 ලියාගෙන 975ක් අඩු කරමු. රයිට්. ඔන්න එහෙනම් අපි ඒක අඩු කරලා බලමු. ඊට පස්සේ
නවසිය හැත්තෑ පහෙන් දාහෙන් නවසිය හැත්තෑ පහක් අඩු වුණාම අපට එන උත්තරේ 25. එහෙනම් 25 කියලා කියන්නේ පළවෙනි උත්තරේ. දාගන්න හරියක්. රයිට්. අපි යනවා එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට. හොඳයි. මුහුණත් ගන්නට සමාන ශීර්ෂ ගණනක් ඇති ඝන වස්තුව. එතකොට මේකේ අදහස් කරන්නේ මෙහෙමයි. මුහුණත් ගන්නට සමාන ශීර්ෂ ගණන. දැන් සර් කිව්වා පුතාලට අර චතුස්තලයේ ගන්න. ඒ චතුස්තලයේම මේ විදිහට ඇඳලා බලන්න. එතකොට ත්‍රිකෝණ ගණනක් ආවා අපිට 4. එතකොට මුහුණත් ගානමයි චතුස්තලෙ. මෙහෙම අල්ලන්නේ චතුස්තලයේ අවකාශය අල්ලන බලන්න කැමරා ඔන් කරලා. ඔන්න කැමරාව දීලා තියෙන සර්. චතුස්තලයේ අල්ලන විදිය කොහමද අපිට දැන් විභාගෙදි චතුස්තලයක් නැහැ. එහෙනම් කොහමද අපි අල්ලන්නේ? රයිට් වෙරි ගුඩ්. බොහොම හොඳයි. අල්ලන්නේ කොහොමද? මෙන්න මෙහෙම. මෙහෙම අල්ලපුවාම මේ කොන් තුන තියෙනවනේ ඇඟිලි තුන. 1යි 2යි 3යි. අන්න ශීර්ෂ 3ක්. මේ උඩ එක ශීර්ෂයක් වදිනවා අපි දන්නවා. එතකොට මේ හැම ඇඟිලි 3ක් අතරම පරතරයක් වෙනවා. මේ බලන්න 1යි 2යි 3යි. එතකොට යට 1යි 4යි. එහෙනම් මූණත් ගන්නට සමාන ශීර්ෂ ගන්නක් තියෙන්නේ චතුස්තලයේ. අහා කට්ටිය හදලා හොඳයි හොඳයි වෙරි ගුඩ් වෙරි ගුඩ් ඈ ඕම හොඳයි අන්න එහෙම නින්න ඕන ගෝලය රයිට් එහෙනම් තව ඉස්සරහට අපි යනවා එහෙනම් මූණත් ගන්නට සමාන ශීර්ෂ ගන්නක් ඇති ඝන වස්තුව චතුස්තලයේ ඔනස චතුස්තලයේ හැඩයක් ගත්තා පොඩි මැජික් එකක් කරමු රයිට් ඔයාලට පුළුවන් මේ චතුස්තලය මෙන්න මේ කොණෙන් අල්ලගෙන මෙහෙම එළියට අදින්න ඕම එළියට ඇද්දම ඔයාලට නිකන් කුඩේක උඩ වගේ මෙහෙම පේනවා මේ චතුස්තලයේ තල්ලු කරන්න මෙහෙම ඇතුළට මේ මෙතන මේ කොණෙන් අල්ලගෙන ඇතුළට තල්ලු කරා. එතකොට ඔයාලට පේනවා ගේ ඇතුලේ මුල්ලක් වගේ. ගේ මෙහෙම බිත්ති තුන පොළොවට සම්බන්ධ වෙන බිත්ති දෙක. ආන් මේ වගේ මේ මෙතන පේනවා. ඕකම එළියට ඇතුළට ගත්තොත් මොකද වෙන්නේ? මේක අපිට පේනවා උඩේක. ආන් එකතු කියන ළමයි ත්‍රිමාන හැඩේ. මම හැමදාම කියනවා ලෝකයේ පිළිබඳ අලුත් කෝණයකින් දකින්න. ඒවා දකින්න කලින් මේ අපිට තියෙන සිලබස් එකේ තියෙන පොඩි පොඩි තැන් හඳුනා ගන්නවා. ඕකේ? රයිට්. දැක්කද ඒක? දැක්කා. බලන්න චුට්ටක්. මේක මෙහෙම ඕකේ. ඕකේ. මේක මෙහෙම ඇතුළට තල්ලු කරපුවාම අපිට ගේ මුල්ලක් වගේ පේන්න ඕනේ. මේක මෙහෙම එළියට ඇද්දොත් කුඩ රෙද්දක් වගේ පේන්න ඕනේ. අන්නේම තමයි චතුස්තලයේ මේක ත්‍රිමාන හැඩතල මේවා අඳින කේටි ක්‍රම සර් කියා දීලා තිනවා ඩොට් 4න් කොහොමද චතුස්තලයක් අඳින්නේ ඩොට් 4 තමයි ශීර්ෂ 4 ඒ වඳින රිසර් කියා දීලා තිනවා සර් වයිට් බෝඩ් එක අරන් ඕන්න නැතව තව කියා දෙන්න හරි අපිට හම්බෙනවා රයිගමයේයි ගම්පලයේයි වගේ මේ අදහස වන්නේ මොකද්ද මේ රයිගමයේයි ගම්පලයේයි කියන්නේ රයිගමයේ ගම්පලයේ කියන එකයි ඉදිකටුවයි නූලයි වගේ කියන එකයි ගොඩක් ළමයි පටලවා ගන්නවා ඒ ඉදිකටුවයි නූලයි වගේ කියලා කියන්නේ සෑම විටම Taman සමග තවත් අයෙක් එකට සිටින. ඇත්තමකොත් මේ උත්තර ප්‍රශ්නේ උත්තරේ දෙකම දීලා තියෙනවා. අන්න එකයි කියන්නේ පේපර් සදලා ඔයාලට වාසිදායක විනිවිද තමයි සර් හදලා තියෙන්නේ. මේවා ගැන ගැඹුරින් දකින්න ඕන. ඈ දැන් ඕගොල්ලෝ කවත් ඕගොල්ලෝ දැන් තව ඉස්සරහට සර්ගේ සිංහල සම්මන්ත්‍රණ එනවා. ඒ සම්මන්ත්‍රණ එන්න කලින් ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඉදිකටුවයි නූලයි කියන එක සර් ඒකෙම යටින් උත්තරේ දීලා තියෙනවා. ආයෙන මේ දෙක එක සමාන උත්තර. ඔන්න අද වෙනකන් දැක්කේ නැති අයට චාන්ස් එක. මේ දෙක මේ මේකේ උත්තරය තමයි මේක. එහෙනම් මේකේ උත්තරය තමයි මේක. මොකද්ද? ගැලපෙන අදහසා ගතිගුණ තිබින්න. රයිගමයසා ගම්පලය. හොඳයි. අපි යන 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ. අපි 10 වෙනි ප්‍රශ්නේ පස්සේ අපි පොඩි බ්‍රේක් එකකට අරගෙන පුතාලව කුඹුර කලල් කරගණ්ඩයි මේ මල් වැහි වහින්. කවි සංවාදයේ උටා ගත්තේ කොන ගුතියේ මම දන්නවා මයික් එක දුන්න ගමන් කෑ ගහලා ගියයි මේක ටෙලිග්‍රෑම් එකේ ආවා. ගියම් බලන්න. හොඳයි. මේක අපි සවාගත්තේ සෙනසුරාගේ අපල කාලේ. සෙනසුරාගේ අපල කාලේ. ඔන්න ඔයාලට මේකේ දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. මේක උපුටාගත්ත කෘතිය සෙනසුරාගේ අපල කාලේ. ඔන්න සර් ඒකේ ඉමේජ් එක ගත්ත පුතාලට මේක තමයි ඔයාලට 6 වෙනි පාඩමෙන් ලැබෙන්නේ මල් සිරි 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 සෙනසුරාගේ අපල කාලේ තේරුණානේ රයිට් ඉතින් ඒ නිසා මේකේ හොඳ උපදේශාත්මක පාඩියක් දෙනවා නේ දෙයියෝ ගෙනත් දුන්නේත් නැහැ නේද ඈ ඒ නිසා
ඒව ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න. හොඳයි. අවසානයක නේ 11 අපි පොඩි බ්‍රේක් එකකට යනවා. අපි මේ කවිය රස විඳින්නත් අවස්ථාවක් දෙනවා. ක්ලාස් එකේ ඉන්න දරුවෙක්ට තමයි අවස්ථාව දෙන්නේ. කවියේ පද නිවැරදිව ගලපා ඇති පිළිතුර වන්නේ. හොඳයි. අපි බලමු මේ කවියේ පද ගලපලා තියෙන පිළිතුර. ඔන්න සර් එකට කවියක් දැත්තා. දැන් ඔයාලට අමතකයි. ඇයි ඒ? ඔයා පාඩම් කරා නම් ටක් ගාලා උත්තර එනවා. කමක් නැහැ. කොහොම වුණත් ඔන්න සර් පටන් ගන්නවා. පළවෙනියටම දීලා තියෙන්නේ සිනාසිසි සී දේවිය. එතකොට ළමයි අපිට සිනාසිසි සී දේවි කියන්නේ මේ B එකේ තමයි. එහෙනම් ඒකට අපි 1 කියලා දාගන්නවා. මෙන්න සර් 1 කියලා දැම්. මේ වගේ කවියක පද ගලපනකොට කරුණාකරලා ඒ දීලා තියෙන අක්ෂරෙට ඉස්සරහින් අංකයක් දාගන්න ඕනේ. ඔන්න පළවෙනිටම එන්න ඕන පදේ දැනගත්තා. ආයෙත් එනවා කවියට. හැබැයි මම මේකෙන් බැලුවට ඔයාලට බලන්න හම් වෙන්නේ නැහැ ඇයි? ඔයාලා අනිවාර්යෙන් පාඩම් කරලා තියෙන්න ඕනේ. එහෙනම් ඊළඟ එක තමයි ගේ තුල සැරිසරන්නේ. එහෙනම් ගේ තුල සැරිසරන්නේ අපිට එනවා තුන්වෙනියට. ගේ තුල සැරිසරන්නේ. එහෙනම් එයා තමයි දෙවෙනියට එන්න ඕනේ. එහෙනම් ඒකට දැම්මා දෙක. එහෙනම් ඊට පස්සේ කියනවා සිනහ කැකුළු මල්ලිහිරි. එහෙනම් එයා ඇවිල්ලා තුන. ඊට පස්සේ අවසානට මිදුලට අතු රැමෙන්නේ. ඔන්න එහෙනම් සර් ගැලපුවා. හැබැයි දැන් අපි පටන් ගන්නවා එකට B තියෙන්න ඕන, දෙකට C තියෙන්න ඕන, තුනට A තියෙන්න ඕන, හතරට D තියෙන්න ඕන. එහෙනම් අපිට එහෙම උත්තරයක් එන්නේ තුන්වෙනි උත්තරය B C A D. B C A D. Right? හොඳයි. දැන් අපි කවිය පොඩ්ඩ රස විඳිමු. ඈ? අපි බලමු කවුද අපේ ඒ ගීත කෝකිලාවියනේ. Right. හොඳයි. මාල්ඩ් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. අත විනාඩියක් දෙන්න. මල් සිරි සිරි සිසි. හොඳයි. ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරලම ඔයාලට මේක දෙන්න. Right. අපි පොඩ්ඩක් ගීතේට සවන් දීලා එතනින් හාට යමු. සිරි මල් බරුසා වහින්නේ උඹර කලල් කර ගණ්ඩයි මේ